සුබ දවසක් හැමෝටම බොහොම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක අලුත්ම video series එකක් අරගෙන ආවේ අද ඒකේ පළවෙනි episode එක විදිහට මේ video series එකේ නම project 5 year ඒ කියන්නේ අවුරුදු 5ක් 10ක් වගේ ඇතුළත අනාගතය වෙනුවෙන් invest කරන්න හොඳම cryptocurrencies මොනවද කියලා මම මේ video series එකෙන් ඔයාලට පෙන්වන්න කරනවා. ඉතින් නැවත වතාවක් මම මතක් කරනවා අවුරුදු 5ක් 10ක් ඇතුළත කියලා කියන්නේ අද හෙට නෙමෙයි ලබන මාසේ ඊගව මාසේ නෙමෙයි. එතකොට මාකට් එකේ වෙන හැම ඩම්ප් එකක්ම opportunity එකක් කරගෙන අවුරුදු 5ක 10ක future එක වෙනුවෙන් invest කරන්න හොඳම cryptocurrency මොනවද කියලා මේ video series එකේ අපි කතා කරන්න යනවා. එහෙනම් අපි යමු video එකට. මුලින්ම මතක් කරන්න ඕන මම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි මම මෙතන ෂෙයා කරන්නේ මගේ අයිඩියාස් මගේ රිසර්ච් මගේ ඇනලයිසින්ග්ස් එතකොට ඔයාලා ක්‍රිප්ටෝ කරන්සි නෙමෙයි ඕනම දෙයකට මුදලක් ඉන්වෙස්ට් කරනවා නම් මුදල විතරක් නෙමෙයි කාලය වුණත් ඉන්වෙස්ට් කරනවා නම් ඔයාලා දැනගන්න ඕන හැමතිස්සෙම අපි කියනවා DYOR කියලා do your own research ඔයාලම රිසර්ච් කරලා බලලා මේ දේවල් තොරතුරු ඇත්තද කියන එක ඔයාලම හොයලා බලලා අනිවාර්යෙන් මේ වැඩි තීරණ ගන්න. අනිත් කාරණය තමයි ඉන්වෙස්ට්මන්ට් එකක গোল্ডන් රූල් එකක් තමයි Tamanට දැරිය හැකි මුදලක් පමණක් ඉන්වෙස්ට් කරන්න කියන එක. එතකොට මේ වීඩියෝ එකෙන් ඔයාලට කිසිම දෙයක් ඉන්වෙස්ට් කරන්න කියලා කීමක් නෙමෙයි. මේ මාකට් එකේ වාතාවරණය පැහැදිලි කරලා දීමක් සහ ඔපචුනිටි එකක් ඔයාලට පෙන්වීමක් කරන්නේ තීරණය ඔබ සතුයි. ඔබට කැමති නම් ඔබට දැරිය හැකි මුදලක් තමන්ට රිසර්ච් කරලා ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම මේකට මම තෝරගන්නවා වෙට් කියන කොයින් එක. එහෙම නැත්නම් VeChain කියලා ඔයාලා දන්නවා හැමෝම වෙට් කොයින් එක VeChain කියන කොයින් එක. හේතුව මේක ඩොලර් ශතගානකට තියෙන අඩු මුදලකට වැඩි කොයින්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් කොයින් එකක්. ගොඩක් අය බලාපොරොත්තු වෙන කොයින් එකක් බයි කරද්දී අඩු මුදලකට තියෙන වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් හොඳ කොයින්ස් මොනවද කියලා කොයින් බයි කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඩොලර් 10 15 අතර රේන්ජ් එකේ තියෙන හොඳ කොයින්ස් මොනවද කියලා බයි කරන්න කැමති අය ඉන්නවා. ඊට වඩා වැඩි රේන්ජ් වල බයි කරන්න කැමති අය ඉන්නවා. ඉතින් ඔය හැම කැටගරි එකකටම අදාළ කොයින්ස් මම ඉදිරි වීඩියෝස් වලදී අරන් එනවා. මේ වීඩියෝ එකේ අපි කතා කරමු පොඩි ගානකට වැඩි කොයින්ස් ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් හොඳ කරන්සි එකක් වෙන VeChain කියන කරන්සි එක ගැන. මේ VeChain කියන කරන්සි එක ආරම්භ වෙන්නේ ඒ කියන්නේ මේක නිර්මාණය වෙන්නේ 2015. මේකේ ෆවුන්ඩර් වෙන්නේ සනී ලූ කියන මිස්ටර් සනී ලූ කියන කෙනා. එතකොට මේක නිර්මාණය වෙන්න මේකේ මොන වගේ පර්පස් එකකටද නිර්මාණය වුනේ කියලා කිව්වොත් එහෙම VeChain is a blockchain powered supply chain platform. VeChain කියලා කියන්නේ මේ blockchain කියන තාක්ෂණය යොදාගෙන නිර්මාණය වෙච්ච supply chain platform එකක්. සරල උදාහරණකින් මම මේකෙන් වැඩි විස්තර කියන්න යන්නේ නැතු සරල උදාහරණකින් මොන වගේ දෙයක්ද කියලා පැහැදිලි කරන්න. ඔයාලා හිතන්න මම මගේ සමාගමක් තමයි BMW කියලා කියන්නේ. right BMW කියන සමාගමේ එතකොට මම කාර් නිෂ්පාදනය කරනවා. එතකොට මම කරන්නේ මේ කායක හැදුවට පස්සේ හිතන්න මම මේ අලුත්ම වර්ගයේ කායකක් BMW කියන සමාගම මගේ මම ඒකේ අලුත්ම වර්ගයේ කායකක් නිෂ්පාදනය කරා. මේ නිෂ්පාදනය කරපු කායකයේ සියලුම දත්ත ටික මම බ්ලොක්චේන් එකට ඇතුළත් කරනවා. ඒ බ්ලොක්චේන් එකට ඇතුළත් කරන ක්‍රමවේදය සලස්සලා දීලා තියෙන්නේ මෙන්න මේ VeChain කියන කට්ටිය. එයාලගේ බ්ලොක්චේන් පවර්ඩ් සප්ලයි චේන් ප්ලට්ෆෝම් එක යොදාගෙන තමයි මම බ්ලොක්චේන් එකට ඇතුළත් කරන්නේ මගේ කායිකේ ඩීටේල්ස් ටික. ඩීටේල්ස් ටික විදිහට අපි තුන් මේකට යොදාගත්ත ටයර් වර්ගය, මේකට යොදාගත්ත ලෝහ වර්ගය, මේක කොච්චර කාලයක් පවතිනවද, මොන වගේ තාක්ෂණයන් යොදාගෙනද හැදුවේ, මොන වගේ කොස්ට් එකක් ගිය එකක්ද, අපි මේ අදාළ ප්‍රොඩක්ට් එකට අදාළ කාරණා බ්ලොක්චේන් එකට දැම්මට පස්සේ මේකෙන් යන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි හිතමු මේක වතුරෙත් යන්න පුළුවන් කියලා. වතුරේ ගොඩබිමේ දෙකේම යන්න පුළුවන් කාය එකක්. අන්න ඒ වගේ හැම ෆැසිලිටි එකක්ම දාලා බ්ලොක්චේන් එකට දැම්මහම තියෙන විශේෂත්වය තමයි ඒ ඩේටා එක නැවත වතාවක් වෙනස් කරන්න බෑ. එතකොට නැති වෙන්නේත් නෑ. රයිට්? බ්ලොක්චේන් එක කියලා කියන්නේ මේක රෙකෝඩ් වෙනස් කරන්න බැරි, රෙකෝඩ් කීප් කරන්න පුළුවන් හොඳම ඩිස්ට්‍රිබියුටඩ් ලෙජර් සිස්ටම් එකක්. රයිට්? හොඳයි. එතකොට මේ ඩීටේල්ස් ටික මෙහෙම බ්ලොක්චේන් එකට දැම්මට පස්සේ
කස්ටමර්ට එහෙම නැත්නම් කන්සියුමර්ට මේකේ තියෙන ප්‍රතිලාභය තමයි ඒ කට්ටියට ඩිරෙක්ට්ලි පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ඒ කට්ටියට ඩිලිවර් කරද්දී මට පුළුවන් මේ කායිකේ හැම විස්තරයක්ම සප්ලයි කරන්න අදාළ කන්සියුමර්ට ඒ කියන්නේ එයාට පුළුවන් එතකොට බ්ලොක්චේන් එක ත්‍රූ මගේ කායිකේ විස්තර ටික දැනගන්න මම නිෂ්පාදනය කරන කායික විස්තර ටික දැනගන්න. ඒ කියන්නේ තවදුරටත් පැහැදිලි කරන්න හිතන්න මම තමයි පාරිභෝගිකයා කියලා. මම දැන් BMW සමාගමෙන් කායික මිලදී ගන්න යනවා කියලා. ඊට කලින් මම උදාහරණෙදි කිව්වා මම BMW සමාගමේ ඉඳන් කාර් එකේ හැම විස්තරයක්ම බ්ලොක්චේන් එකට දාලා තියෙනවා. හොඳයි. දැන් මම පාරිභෝගිකයෙක් විදිහට මට පුළුවන් මේ VeChain platform එක හරහා මේ කායික ප්‍රොඩක්ට් එක බයි කරන්න කලින් හෝ වෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එක බයි කරන්න පස්සේ වෙන්න පුළුවන් මේ කායක හදලා තියෙන්නේ මොන වගේ තාක්ෂණයකින්ද ආ මේ අදාළ කායකමද අපි තුන් ප්‍රොඩක්ට් එක මම බයි කරා කියලා මට ස්කෑන් කරලා බලන්න පුළුවන් මේ බ්ලොක්චේන් එකේ ඩේටාත් එක්ක ආ මේ ඒ අදාළ කායකමයි ආයේ ටෙක්නොලොජි හරියට යූස් කරලා තියෙනවා මේ කායකේ අර අදාළ කොමන් ටෙක්නොලොජි ටික මේ කායකෙත් හරියට යූස් කරලා තියෙනවා කියන හැම ඩේටා එකක්ම බ්ලොක්චේන් එකේ රෙකෝඩ් වෙනවා ඒ කියන්නේ මේ කායක හදන්න අත්‍යවශ්‍ය වෙන ටෙක්නොලොජි එක මොකක්ද එතකොට ඒ එකින් එක කාස් වලට ඒ ටෙක්නොලොජි එක යූස් කරාද මේ කායකට ඒ ටෙක්නොලොජි එක යූස් කරාද හැම එකක්ම බ්ලොක්චේන් එකේ රෙකෝඩ් වෙනවා එතකොට මට ස්කෑන් කරලා බලන්න පුළුවන් ආ හරි මේක මේ අදාළ BMW සමාගමෙන්ම හදපු එකක් ආ හරි මේ ටෙක්නොලොජි එක යූස් කරලා තිනවා ආ එතකොට මට කායක දුන්නෙක් කෙනා කිව්වා මේකෙන් උඩින් යන්න පුළුවන් කියලා ඒ උනාට මේක ස්කෑන් කරාට පස්සේ හොඳටම පෙන්නනවා මේක ගොඩ බිම විතරයි පදවන්න පුළුවන් අන්න ඒ වගේ සම්පූර්ණ ඩීටේල් එකක් ගන්න පුළුවන් ඉතින් මේවා තමයි අර මේ පොඩි සියුම් තැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ මොන තේරුමක් නැති වැඩක්ද කියලා නෑ මේ ඉකොනොමිකල් ලයිෆ් එක ඉකොනොමිකල් පැත්ත ඉස්සරහට යද්දී මේ එන පොඩි පොඩි සියුම් තැන් වල ගැටලු විසඳන්න තමයි මේ අලුත් තාක්ෂණයන් ඉන්නේ උදාහරණයකට ඔයාලම හිතලා බලන්න VR කියන තාක්ෂණය දැන් VR එක අපිට ඇති බල මේ අපිට VR තාක්ෂණය අත්‍යවශ්‍යයි කියලා එකක් නෑ ඔයාලා දන්නවද VR box එක අර S2කට දාගෙන ෆෝන් එකත් එක්ක තියලා VR box එකක් S2කට දාලා virtual reality කියන එක අපි අත්විඳින්නේ game එකක් ගහද්දි ඇත්තරම game එක අපි ඉස්සරහා වෙනවා වගේ පේනවා එක දාගත්තාම මේ තාක්ෂණයේ කිසිම අත්‍යවශ්‍යතාවයක් අපිට නෑ ඒක නෑ කියලා අපිට කන්න බොන්න බැරි වෙන්නේ නෑ නමුත් අනාගතයට යන්න යන ඉස්සරහට යන්න යන අලුත් තාක්ෂණයන් එනවා මිනිස්සු ඒව වැළඳ ගන්නවා. ඕක තමයි කාරණේ. රයිට්? එතකොට මේ වගේ සියුම් තැන් මේ ඉකොනොමිකල් පැත්තේ තියෙන සියුම් තැන් එන්නෙන්ද දැන් වැඩි දියුණු වෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ට ඩිලිවර් කරද්දී අදාළ කන්සියුමර් කෙනෙක්ට ඩිලිවර් කරද්දී එතන මේ ප්‍රොඩක්ට් එකේ උපරිම ක්වලිටි එක විදාපාන්න දැන් මේ බ්ලොක් චේන් කියන තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරපු එකක් තමයි මේ VeChain කියන සප්ලයි චේන් ප්ලට්ෆෝම් එක. රයිට්. ඉතින් මේ කට්ටියගේ මේ බ්ලොක්චේන් එක මේ සිස්ටම් එක කොච්චර ගුණාත්මකද කිව්වොත් එහෙම මේ වෙද්දි ලෝකේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් මෙයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ කාරණේ සඳහා රයිට් මෙයාලත් එක්ක පාර්ට්නර්ෂිප් එක අරන් තියෙනවා ඒ ප්‍රධාන ආයතන කිහිපය අතරින් මම ඔයාලට එක පොඩි පික්චර් එකක් විදිහට මෙහෙම පෙන්නුවොත් එහෙම මෙතන බලා ගන්න පුළුවන් VeChain ලගේ ecosystem එක DHL කම්පැනි එක එතකොට හේය BMW ඉතින් මම ඒ පෙන්වුවේ ඔයාලා ටිකක් හැමෝම දන්න කියන බ්‍රෑන්ඩ්ස් කිහිපයක් Microsoft වගේ ප්‍රධාන පෙළේ ආයතන විශාල ප්‍රමාණයක් මේ වෙද්දී මේ සර්විස් එක පාවිච්චි කරනවා. ඉතින් එතනින්ම අපිට තියෙන මාර පොසිටිව් නිවුස් මේ VeChain කියන ක්‍රිප්ටෝ කරන්සි එක ගැන. මොකද ඒ කාරණෙත් එක්ක මේ VeChain කියන බ්ලොක්චේන් සිස්ටම් එක එnde ende මිනිස්සු වැළඳ ගන්න මට්ටමේ විවිධ ලොකු ලොකු ආයතන වැළඳ ගන්න මට්ටමේ කරන්සි එකක් වෙලා කියලා කියන්නේ මේකට හොඳ අනාගතයක් ඉස්සරහට තියෙයි කියලා අනිවාර්යෙන්ම අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් buy කරලා hold කරගත යුතු මට්ටමේ කරන්සි එකක් කියලා පෙන්වන්න පුළුවන්. ඕක තමයි මේකේ fundamental side එකේ පොඩ්ඩක් කෙටියෙන්ම මම කතා කරොත් එහෙම. ඊට අමතරව මේකේ ටෙක්නොලොජි එක පැත්තෙන් තව වැදගත් දේවල් ටිකක් විදියට සඳහන් කරොත් එහෙම මේකේ බ්ලොක්චේන් මෙකැනිසම් එක වෙන්නේ POS බ්ලොක්චේන් මෙකැනිසම් එක proof of stake. එතකොට ඔයාලා දන්නවා proof of work වලට වඩා proof of stake කොච්චර හොඳද කියලා. මට මේ වීඩියෝ එකෙන් මම ලොකුට ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ වෙලාව ගොඩක් වැඩි වෙන නිසා. ඉතින් proof of stake algorithm එක පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි
TPS එක ගත්තොත් මේකේ ට්‍රාන්සැක්ෂන් ස්පීඩ් එක ගත්තොත් අපි දන්නවා බිට්කොයින් වල 6යි ගණක් එතකොට එතෙරියම් වල 25යි ගණක් TPS එක එතකොට ඒ අතරින් ගොඩාක් වැඩි කරන්සි එකක් තමයි ට්‍රෝන් කියලා කියන්නේ ට්‍රෝන් වල TPS එක 2000ක් ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් per second 2000 ට්‍රාන්සැක්ෂන් per second 2000ක් කරන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන් සප්පරේට මේ අයිඩියා කරන්න මේ මුළු ලෝකෙම තප්පරේදී 2000ක් වෙනවා කියන එක නෙමෙයි ඒ બ્લોක් සයිස් සහ ට්‍රාන්සැක්ෂන් සයිස් එක කැල්කියුලේට් වෙලා එන අගයක් එක. රයිට්. එතකොට මේ වෙට් කරන්සි එකේ ටෙක්නොලොජි මේ වෙට් කරන්සි එකේ මේකේ තාක්ෂණික අංශයෙන් කියන විදිහට up to 10,000 10,000ක් දක්වා ට්‍රාන්සැක්ෂන්ස් කරන්න පුළුවන් තප්පරයකට. ඒ කියන්නේ TPS එක 10,000යි 10,000 TPS එකක් තියෙන කොයින් එකක්. ඉතින් එතන ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර මෙයාලගේ බ්ලොක්චේන් එක වැඩි දියුණු කරලා තියෙනවද කියලා. මෙච්චර ලොකු ආයතන ප්‍රමාණයක් මෙයාලත් එක්ක පාර්ට්නර්ෂිප් එක ඇති කරගන්න තරම් කොච්චර මෙයාලා මේක දියුණු කරලා ඇද්ද. ඉතින් තව විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් මේ කොයින්ස් මාකට් කැප් එකට ආවට පස්සේ මෙයාලගේ කොච්චර සප්ලයි එකක් තියෙනවද. මැක්සිමම් සප්ලයි එක බිලියන 86යි. මේ වෙද්දි සර්කියුලේට් වෙනවා ඒ අතරින් බිලියන 64ක්. එතකොට මේ මම කතා කරන මොහොත වෙද්දී මාකට් කැප් එක වෙනවා බිලියන 5.7ක්. මාකට් කැප් එක කියලා කියන්නේ මේ වෙලාවේ සර්කියුලේට් වෙන සප්ලයි එක වැඩි කිරීම එක කොයින් එකක ප්‍රයිස් එක. සර්කියුලේටින් සප්ලයි එක වැඩි කිරීම එක කොයින් එකක ප්‍රයිස් එක. සරලව කිව්වොත් එහෙම මාකට් කැප් එකෙන් අදහස් වෙන්නේ කොච්චර ෆන්ඩ් එකක් මේ මාකට් එකේ තියෙනවද කියන එක. තවත් විදිහකට කිව්වොත් එහෙම VeChain කියන මේ කරන්සි එක සතුව ඩොලර් බිලියන 5.7ක ෆන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ එච්චරට මිනිස්සු ඉන්වෙස්ට් කරලා තියෙනවා කොයින් එකට. එහෙනම් කොච්චර අනාගතයක් තව ඉස්සරහට ඉද දැම්මම මෙහෙමනම් කියලා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. රයිට්. එතකොට VeChain එකේ එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක වෙන්නේ www.vechain.org කියන වෙබ්සයිට් එක. ඒකට ගියාම ඔයාලට තවත් මෙයාලගේ මේ VeChain බ්ලොක්චේන් එක ගැන තවදුරටත් දැනගන්න පුළුවන්. ඉතින් 2015 කිව්ව මම ඔයාලට කිව්ව 2015 මේක එන්නේ. එතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන 2015 මෙයාලා එන්නේ ERC20 ටෝකන් එකක් විදිහට Ethereum blockchain එක ඇතුලේ තියෙන නිකම්ම නිකම් සාමාන්‍ය ටෝකන් එකක් විදිහට. ඊට පස්සේ මෙයාලා මෙයාලගේම blockchain එකක් නිර්මාණය කරනවා. ඒක තමයි මේ VeChain විදිහට අපි එකට කියනවා VeChainThor කියලා. VeChainThor කියන්නේ එයාලගේ blockchain එකේ නම. එහෙම නැත්නම් මෙයාලා මුලින්ම ආවේ wen කියන නමින් VeChain network කියන නමින් තමයි Ethereum ලගේ ටෝකන් එක විදිහට ආවේ. දැන් මෙයාලගේම blockchain එකක් තියෙනවා. අර මං කියුවේ blockchain facilities ටික තියෙන්නේ මෙයාලගේ blockchain එකේ. එතකොට එයාලට එයාලගේම blockchain එකක් තියෙන powerful coin එකක් වෙලා තිනවා. VeChainThor තමයි blockchain එකේ නම. එතකොට coin එකේ නම wet කියලා අපි කියනවා. VeChain coin එක කියලා කියනවා. මෙයාලගේ අනිත් තව විශේෂත්වයක් තමයි dual token platform එකක් මෙයාලගේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා දැන් Ethereum ගත්තොත් එහෙම තියෙන්නේ Ethereum. Tron ගත්තොත් තියෙන්නේ Tron. මෙයාලගේ මේ VeChainThor කියන blockchain එක ගත්තාම ඒකේ තියෙනවා dual token. ඒ කියන්නේ wet කියන token එක සහ VTHO කියලා තව token එකක්. right, dual token system එකක් VTHO කියලා. ඒක මෙයාලා පාවිච්චි කරන්න හදලා තියෙන ස්වරූපයත් එක්ක තමයි අපිට අදාළ වෙන්නේ. උදාහරණකින් පැහැදිලි කරොත් ඔයාලා දන්නවා Ethereum වල transaction එකක් කරද්දී transaction cost එක විදිහට අපෙන් කපා ගන්න Ethereum වලින්. එතකොට Tron වල transaction එකක් කරද්දී ඊට වඩා වෙනස්. Tron වල යලා දීලා තියෙන energy සහ bandwidth කියලා එකක්. ඔයාලට බලන්න පුළුවන් මම කලින් Tron ගැන Tron staking ගැන කරලා තිබ්බ වීඩියෝ එකේ මම ඒක පැහැදිලි කරා. right. හොඳයි. එතකොට මේ මෙයාලා කරලා තියෙන සිස්ටම් එක තමයි wet කියන්නේ currency එක value එකක් තියෙන currency එක විදියටත් මේ VTHO කියන එක wet transaction සිද්ධ වෙද්දී energy එක consume වෙන්නේ කියන්නේ transaction cost එක විදියට කැපෙන්නේ VTHO වලින් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. තවත් විදියකට සරලව කිව්වොත් එහෙනම් අපිට වාහනයක යන්න petrol ඕන. අන්න ඒ petrol තමයි මේ VTHO කියලා කියන්නේ. එතකොට VTHO තමයි මේ blockchain එක ඇතුලේ transactions වලට smart contract execute කරද්දී වැය වෙන්නේ. අනිත් විශේෂ කාරණේ තමයි මම ඔයාලට කිව්වා මේක POS coin එකක් කියලා, proof of stake coin එකක්. එතකොට මේ coin stake කරන්න පුළුවන් අපිට hold කරන් ඉද්දී ස්ටේක් කරද්දි ස්ටේකින් රීවෝඩ් එක විදිහට අපිට එන්නේ මෙන්න මේ VTHO කියන ටෝකන් එක. රයිට්. එතකොට මේ VTHO කියන ටෝකන් එක ඕනම මොහොතක ඔයාලට
වෙට් කරගන්න පුළුවන් රයිට් එතකොට මේ VTHO හම්බෙන ඒවෑන් වලට ට්‍රාන්සැක්ෂන් කරද්දි ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක කැපෙන්නේ ඒකෙන් බයිනන්ස් එකෙත් තියෙන මේ VTHO කියන ටෝකන් එක වලට උනම් බයිනන්ස් එකට දාගෙන USDT කරගන්න පුළුවන් ඕනම දෙයක් කරගන්න පුළුවන් රයිට් එකේ කට්ටිය හදලා තියෙන සිස්ටම් එක තවදුරටත් මේකේ ගුණාත්මක බවකට හදපු මෙතඩ් එකක් රයිට් ඒක තමයි ෆන්ඩමෙන්ටල් පැත්තෙන් අපිට ටිකක් කෙටියෙන් කතා කරන්න තියෙන වීඩියෝ එක ගොඩාක් දික් කරන නිසා මම ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ. එතකොට ඊට අමතරව ඔයාලා මේ කොයින් එක ෆලෝ අප් කරනවා නම් එයාලගේ නිවුස් බලා ගන්න මෙතන මේ නිවුස් කියන ටැබ් එකට ගියාට පස්සේ එයාලගේ අලුතෙන් එන පාර්ට්නර්ෂිප් එයාලා කරන ඉවෙන්ට්ස් හැම දෙයක්ම මෙතන ඔයාලට නිවුස් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් පොසිටිව් නිවුස් තියෙන ලොකු ඇඩොප්ෂන් එකක් සිද්ධ වෙන කොයින් එකක් මේ VeChain එම නැත්තම් වෙට් කියලා කියන කරන්සි එක. රයිට්. එතකොට අර මම VTHO කිව්ව ටෝකන් එකකටත් අගයක් තියෙනවා රයිට්. ඒවා බයිනන්ස් එකේ USDT කරගන්න පුළුවන් එකත් වෙනම ටෝකන් එකක් විදිහට තියෙනවා. හරියට නිකන් අර ට්‍රෝන් නෙට්වර්ක් එකේ BTT තියෙන්නේ අන්න ඒ වගේ. රයිට්. හොඳයි. මේක ප්‍රධාන වශයෙන් හදපු ටෝකන් දෙකක්. හොඳයි. ඊට පස්සේ අපිට මේ කරන්සි එකේ ඊගවට අවධානය යොමු කරන්න තියෙන්නේ ටෙක්නිකලි චාට් එක පැත්තෙන් සහ කොයි වගේ ප්‍රයිස් එකකට අවුරුදු 5කින් 10කින් ළඟා වෙන්න පුළුවන්ද කියන කාරණේ. ඒ ටිකත් අපි ඉක්මනින්ම කතා කරොත් එහෙම මුලින්ම හොඳට මතක තියාගන්න මම මේ කතා කරන්නේ හෙට අනිද්දා අනාගතය ගැන නෙමෙයි. අවුරුදු 5-10 මේකේ මාතෘකාවම ප්‍රොජෙක්ට් 5 year right? අවුරුදු 5ක 10ක අනාගතය වෙනුවෙන් ගොඩක් අය අහන දෙයක් තමයි අපිට දීර්ඝකාලීනව ඉන්වෙස්ට් කරන්න හොඳ ක්‍රිප්ටෝ කරන්සි මොනවද කියන එක. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ සීරීස් එක අරගෙන ඉන්නේ. ඔයා අද බයි කරලා හෙට මාකට් එක ටිකක් ඩම්ප් වෙලා තිබ්බොත් එහෙම බය වෙන කෙනෙක් නම් ඒක ගැන වොරි වෙන කෙනෙක් නම් කිසිම අයුරකින් බයි කරන්න එපා. එහෙනම් ඔයා හොඳට ට්‍රේඩින් ඉගෙනගෙන ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරන්න අවශ්‍ය ඒ ටෙක්නිකල්ස් ඉගෙන ගන්න ඕන. මේ කතා කරන්නේ අවුරුදු 5ක 10ක අනාගතය වෙනුවෙන්. ඒ කියන්නේ මාකට් කොච්චර ඩ්‍රොප් වුණත් ඒක ඔපචුනිටි එකක් කරගෙන බයි කරන ලොง ටර්ම් හෝල්ඩර් කෙනෙක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ රයිට්. එතකොට ලොง ටර්ම් හෝල්ඩර් කෙනෙක්ට මාකට් ඩ්‍රොප් වෙනවා කියන්නේ ඔපචුනිටි එකක්. එයා පුළුවන් තරම් එයාගේ බෑග් එක ෆිල් කරගන්නවා අනාගතය වෙනුවෙන්. හොඳයි. මේ චාට් එක අනුව ගත්තොත් එහෙම ටෙක්නිකලි ගත්තොත් මේ මොහොතේ සිටුේෂන් එක ගත්තොත් එහෙම කරන්සි එක හෝල්ඩ් කරන් ඉන්න හොඳ ඇසෙන්ඩින් සපෝට් ලයින් එක. ඉතින් මෙතනින් මේ සපෝට් ලයින් එකට රෙස්පෙක්ට් කරලා මාකට් එක අප් වුණොත් අනිවාර්යෙන් මේ ඩිසෙන්ඩින් ලයින් එක බ්‍රේක් කරලා හොඳ අප්වර්ඩ් මූවමන්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් ෂෝට් ටර්ම් පීරියඩ් එකකදී. මම කිව්වේ මේක රෙස්පෙක්ට් කරලා අප් වුණොත්. එහෙම නැත්නම් යම් කිසි හේතුවකින් මේ ඇසෙන්ඩින් ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් මේක ඩම්ප් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ඒරියා එකට. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රීවියස් මේජර් සපෝට් එකක් තියෙන ඒරියා එකක් වෙන 0.25 ඒරියා එකට උනත් ටයිම් එකත් එක්ක ඩම්ප් වෙන්න පුළුවන්. එතකොට මම මෙතනදී ඔයාලට දෙන අයිඩියා එක තමයි අපි මේක බයි කරන්න මොනවද හොඳ තැන් කියලා අහුවොත් එම කවුරු හරි මේ තියෙන කරන්ට් මාකට් ප්‍රයිස් එක ඇතුළු මේ ප්‍රදේශයේ මේ ඔක්කොම හොඳම තැනක් තමයි බයි කරන්න ලොง ටර්ම් හොඩ්ල කෙනෙක්ට. ආයි තැන් බල බල ඉන්න දෙයක් නැහැ. අවුරුදු 5ක 10ක අනාගතය වෙනුවෙන් බයි කරනවා නම් ඒක බයි කරන්න රයිට්. උදාහරණයකට හිතලා බලන්න මීට අවුරුදු 5කට කලින් ඉතීරියම් බිට්කොයින් තිබ්බ දැන කොහෙන් බයි කරත් ඔහා අද දිනුම් කියන මේ බිග් පික්චර් එක ඔළුවේ තියාගෙන මේ වැඩේ කරන්නේ රයිට්. ඒ අතරින් ඔයාලට බයි ලිමිට්ස් දාලා තියාගන්න තැන් කිහිපයක් දුන්නොත් එහෙම යම් කිසි හේකින් මාකට් එක ඩ්‍රොප් වීමකට ලක් වුණොත් ලොකු බේරන් එකක් ගියොත් එහෙම මේක 0.26 සපෝට් එකට එන්න පොසිබිලිටි එක තියෙනවා. මේවා ඩ්‍රොප් වුණොත් එහෙම මාකට් එක ලොකු බේරන් එකට ආවොත් එහෙම වුණොත් එහෙම ඔයාලට පුළුවන් මේ තැන් වලට බයි ලිමිට් දාලා තියාගන්න 0.243 ඔය ඒරියා එකට බයි ලිමිට් දාලා තියාගන්න ඒ තැන් වලින් බයි ලිමිට්ස් ඔන් වෙන විදිහට. ඊට අමතරව මෙන්න මේ යන සපෝට් ලයින් එක 0.1 ආසන්නයේ යන ඒරියා එකෙත් බයි ලිමිට්ස් දාලා තියාගන්න එක වැදගත් වෙයි. නිකන් හරි ඩම්ප් එකක් ගිහිල්ලා අප් වෙන්න ගත්තොත් එතකොට ඒක වට හොඳ ඔපචුනිටි එකක් වෙයි රයිට්. හොඳයි. ඊට අමතරව මේකේ ප්‍රයිස් ප්‍රෙඩික්ෂන් එක මොන වගේ ගන්නවද කියලා කිව්වොත් එහෙම ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි ඔක්කොම එකතු කරලා ඇත්තටම මේකේ හොඳ ප්‍රයිස් ප්‍රෙඩික්ෂන් එකක් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාකට් එක මෑත කාලීනව අප්වර්ඩ් මූවමන්ට් එකකට ගියත් එහෙම නැත්නම් ලොකු බේර් රන් එකක් ගිහිල්ලා අප්වර්ඩ් මූවමන්ට් එකකට ගියත් මම පෙන්නනනම් ඔයාලට පොසිබල් ප්‍රයිස් ටාගට් එකක් ටෙක්නිකලි සහ ෆන්ඩමෙන්ටල් සයිඩ් එක දැන්නමත් ඔයාලට හිතා ගන්න පුළුවන් මොන වගේ තැනක තියෙන හොඳ කොයින් එකක්ද කියලා. ඉතින් මේ කොයින් එක හොඳට අහගන්න මේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් කළා යම් කිසි හේකින් මෙන්න මෙහෙම ඩම්ප් වෙලා මෙහෙම ගියත් රයිට්
එහෙම යන්නේ නැතුව කෙලින් මෙතනින් රෙස්පෙක්ට් කරලා මෙහෙම ගියත් කොහෙන් ගියත් අපිට මේකේ ප්‍රයිස් එක ඩොලර් 1-2 ඒරියා එකේ පොසිබල් ටාගට්ස් විදියට ගන්න පුළුවන් අවුරුදු 5-10 ටයිම් පීරියඩ් එක ඇතුළත රයිට් ඩොලර් 1-2 කියන්නේ පොසිබල් ටාගට්ස් විදියට ඩොලර් 0.5 එතන මිඩ් ටර්ම් ඒරියා එකක් විදියට ඕනම් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඩොලර් 1-2 කියලා කියන්නේ පොසිබල් ටාගට්ස් විදියට ඒ කියන්නේ මෙතන ඉඳන් දැන් තියෙන්නේ කොයින් එක 0.06 මෙතන ඉඳන් වාල්ට් හරියටම කිව්වොත් එහෙම 10 ගුණයකටත් වඩා ප්‍රයිස් එක ඉන්ක්‍රීස් වීමක් වෙන්න තියෙන කොයින් එකක් විදියට පෙන්වන්න පුළුවන් අපි සරලව ගමු ඩොලර් 1 කියලා ඩොලර් 1 කියන්නේ හරි පොසිබල් ටාගට් එකක් මේ කොයින් එකට එතකොට ඒක මේ විදියට ඩ්‍රොප් වුණොත් ඒක හොඳම ඔපචුනිටි එකක් ඒ තැන්වලුත් බයි කරන්න. මෙහෙම ලොง ටර්ම් කොයින් එකක් හෝල්ඩ් කරද්දී ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි මාසෙකට යම් යම් ප්‍රමාණ වලින් බයි කරන්න. උදාහරණයකට ඔයාගේ රැකියාව වලට හම්බෙන පඩියෙන් යම් කිසි කොටසකින් බයි කරන්න පුළුවන්. ඒ විදියට ටික ටික දවස් ගානේ මාස ගානේ ටික ටික බයි කරලා පුළුවන් තරම් එකතු කර ගන්නවා. සෙල් කරන්නේ නැහැ. ඩම්පෙන් තව බයි කරනවා ඇරෙන්න. රයිට්? කොයි වෙලාවක ලොง ටර්ම් හොඩල කෙනෙක් බය වෙන්නේ නැහැ. උදාහරණයකට පොඩ්ඩක් ඉමේජින් කරන්න 2016 ඉඳන් ඔය වැඩේ කරානම් 2016 ඉඳන් ඉතීරියම් 7 ගාන ඉඳන් එකතු කරන්න ගත්තනම් මේ වෙද්දි කොච්චරක් තියෙද සහ කොච්චර වැලියු එක තියෙයිද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. 7 ගාන තිබ්බ ඉතීරියම් අද ඩොලර් 1900 ගානේ. 7 ගාන තිබ්බ බිට්කොයින් අද ඩොලර් 30,000 ගානකට ඇවිල්ලා. රයිට්? අන්න ඒ වගේ තමයි ක්‍රිප්ටෝ කරන්සි වල ෆියුචර් එක අපි ඉන්නේ තාම ලදරු අවධියක කියන එක මතක තියාගන්න ක්‍රිප්ටෝ වලදී. හොඳයි. ඔක තමයි කතන්දරේ. ඉතින් ඩොලර් 1-2 කියන එක හරි පොසිබල් ටාගට් එකක් විදියට පෙන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ කරන්සි එක ඔයාලගේ ලොง ටර්ම් බෑග් එකට දාලා තියාගන්න. හොඳයි. එතකොට මේක කොහෙද තියාගන්නේ කියලා ගත්තොත් ඔයාලට බයිනන්ස් එක ඇතුළෙම තියන් ඉන්න පුළුවන්. බයිනන්ස් එක ඇතුළේ නිකම්ම තියන් ඉන්න නැතුව පුළුවන් බයිනන්ස් අර්න් කියන එකට දාලා ස්ටේක් කරලා තව රිවෝඩ් ස්ටේකින් රිවෝඩ් එකකුත් ගන්න. මම ඒක කරන විදිහත් වීඩියෝ එකක් දාලා තිනවා බලන්න. මගේ වීඩියෝ ලිස්ට් එකේ තියෙනවා බයිනන්ස් අර්න් යූස් කරන හැටි. ඊට අමතරව ඔයාලට එක්ස්ටර්නල් වොලට් එකක් විදියට ඕනනම් මම රෙකමෙන්ඩ් කරනවා මේ එක්සෝඩස් කියන වොලට් එක වෙට් කොයින් තියාගන්න. මොකද මේකේ තියෙන විශේෂත්වයක් හේතුවෙන් මේ එක්සෝඩස් කියන වොලට් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකට ඩෙස්ක්ටොප් එකට කැමති එකට මෙතනින් ලින්ක් එක කරන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙයාලගේ මේ වොලට් එකට වෙට් කොයින් දැම්මට පස්සේ ඔයාලට පුළුවන් බයිනන්ස් එකකින් USDT පාවිච්චි කරලා අරගෙන විත්ඩ්‍රෝ කරගන්න මේ එක්සෝඩස් වොලට් එකේ ඇඩ්‍රස් එකට රිසීවිං ඇඩ්‍රස් එකට. මෙයාලගේ මේ වොලට් එකට කොයින්ස් දැම්මට පස්සේ ඔයාලට අමුතුවෙන් ස්ටේක් කරන්න කියලා වෙනම බටන්ස් ක්ලික් කර කර වෙනම තැන් වලට ස්ටේක් කරන්න දදා ඉන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි වා මේ කොයින් එක මේ වොලට් එකේ හෝල්ඩ් කරන් ඉද්දිම හැමදාම ඔයාට ස්ටේකින් රිවෝඩ්ස් ඩේලි ස්ටේකින් රිවෝඩ්ස් කැල්කියුලේට් වෙනවා. අර VTHO ටෝකන් එකේ විදිහට එකතු වෙනවා. ඔයාලට ඒක ක්ලේම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රාන්සැක්ෂන් වලට කෙලිම යූස් කරන්න පුළුවන්. ට්‍රාන්සැක්ෂන් වලට යූස් වෙන්නේ ඒවා. රයිට්? එහෙම නැත්නම් ක්ලේම් කරලා ඕනනම් බයිනන්ස් එකට දාගෙන හරි ඔයාට ඒක USDT කරගන්න හරි ආයෙ වෙට් කරගන්න හරි ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් හොඳ වොලට් එකක් එක්සෝඩස් වොලට් එක පෙන්වන්න පුළුවන්. අනිවාර්යෙන් වොලට් එක හැදුව ගමන් කරන්න ඕන කොයින්ස් දානගෙන එක නෙමෙයි. මේකේ තියෙනවා බෑකප් ප්‍රේස් එකක් සිකියුරිටි වල සෙටින්ග්ස් වල සිකියුරිටි වල තියෙනවා බෑකප් ප්‍රේස් එකක්. ඒක හරියට සේව් කරගන්න නැවතවතාවක් රීස්ටෝර් කරගන්න ඕනොත් මොකද ක්‍රිප්ටෝ ඉන්වෙස්ට් කරද්දි ක්‍රිප්ටෝ ළඟ තියාගද්දි ප්‍රයිවට් කී බෑකප් ප්‍රේස් කියලා කියන්නේ අත්‍යවශ්‍යම දේ ළඟ තියාගත යුතුම දේ. ඒක නැති වුණොත් සල්ලිත් ඉවරයි ඔක්කොම. ඉතින් මේකේ තියෙන ප්‍රයිවට් කී එකක් නෙමෙයි බෑකප් ප්‍රේස් එකක්. ඒක පරිස්සමට ළඟ තියාගන්න. ඒකත් මතක් කරන ගමන් වීඩියෝ එක ගොඩාක් දික් ගැස්සෙන්නේ නැති වෙන්න මම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඕක තමයි විශේෂ කාරණා ටික වෙට් කොයින් එක සම්බන්ධව මම චුට්ටක් සාරාංශ කරලා කතා කරේ වීඩියෝ ගොඩාක් දිග ඇස්සෙන නිසා. ඉතින් ඊගා වීඩියෝ එකෙන් තවත් මේ වගේ කොයින් එකක් ගැන විස්තර මම අරගෙන එන්නම්. මේක හොඳ කොයින් එකක් විදියට රෙකමෙන්ඩ් කරනවා ඔයාලට ඉස්සරහට. එක්සැම්පල් එකකට ඔයා ඩොලර් රුපියල් 100 500 1000 ගානේ හරි කමන්නේ මාසෙ ගානේ අරන් තියාගත්තොත් කොහොම හරි අවුරුදු 5ක් යන තැන ඔයා කොයින් 10000ක් 20000ක් විතර එකතු කරලා තියාගත්තොත් ඩොලර් එකකට ගියත් ඔයාගාව ඩොලර් 20000ක් විතර තියෙනවා. සමහර විට ඔයාට එකට වියදම ගිය රුපියල් 50000ක් ලක්ෂයක් වෙයි ඔක්කොම එකතු කරාට පස්සේ. හරි? ඒ 50000 ලක්ෂේ රුපියල් මිලියන 2ක් 3ක් ඒ කියන්නේ ලක්ෂ 30ක් ලක්ෂ 20ක් 30ක් 40ක් වෙලා තියෙයි ඔයා දවසක එක ආයේ රුපියල් කරගනිද්දි. රයිට්? ඉතින් ඕක තමයි ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන මැජික් එක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයේ හම්බෙමු. ආ මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලට වැදගත් වුණා නම් ඔයාලා
මේක සබස්ක්‍රයිබ් කරන එක මට ලොකු උදව්වක් මේකේ ඉදිරි පියවර යනවලට ඒ වගේම ඔයාලගේ ෆීඩ්බැක් එකත් මට ලොකු උදව්වක් එහෙනම් හැමෝටම ජයවා අපි ඊගා වීඩියෝ එකකින් හම්බෙමු